අපේ දැහැමිගේ ලස්සන සෙල්ලමක් තියෙනවා, මේ පිනෝකියෝ සෙල්ලම. ද එයා පටන් ගන්න තියෙන්නේ, එයා මේ එයා සුරංගනාවියෙක්ගේ චරිත තමයි මේ ප්ලේ කරන්න තියෙන්නේ. මට මේක හොඳ අවස්ථාවක් කියලා හිතුණා, ලස්සන වීඩියෝ එකක් අරන් එන්න බලමු. දැහැමි අද පොඩ්ඩක් අපිට උදව් කරොත් හොඳ අවස්ථාවක් ගන්න පුළුවන්. දැහැමි මොකද කරන්නේ සෙල්ලම? සින්ඩරෙල්ලා. පිනොකියෝ සෙල්ලම නෙවෙයිද? නෑ. මේ මට දව කර පුළුවන්. මේ මගේ අතේ තියෙන බිත්තරයක්. හරිද? මට මේකට මන්ත්‍රයක් දාන්න පුළුවන්ද? මොකද්ද? මේක බින්දෙන්නේ නැති වෙන මන්ත්‍රයක්. හරි, thank you. දැන් මේ තියෙන්නේ අපේ දැහැමි මන්ත්‍රේ දාපු විතරේ. දැන් මේකේ තියෙන මන්ත්‍රේ කොච්චර බලවත්ද කියන්නේ, මේක මොන විදියෙන්වත් කඩන්න බෑ. දැන් බලන්න මම මේ අත අරගෙන මම මේක මේ විදියට මේක මේ තද කරලා මේව කරනවා. මේ පේනද? වාට පේනද? මේ විතරේ ඇතුළම කඩන්න බෑ. දැන් මේ විදියට අපි උත්සාහ කරලා බලමු. මේ බලන්න මම මේක කොච්චර තද කරත් මේක කැඩෙන්නේ නෑ. මේ සාමාන්‍ය විතරයක්. අපි ඔය සාමාන්‍ය හැඳිපාරක් ගැව්වාම මේක කඩලා යනවා. නමුත් මේ කොච්චර තද කරත් මේ විතරේ කැඩෙන්නේ නැහැ. මේ දැහැමිගේ මන්ත්‍රේ හින්ද තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ කාරණාව අපිට ඉතාම සරල පරීක්ෂණාත්මක සෙටප් එකකින් බලන්න පුළුවන්. දැන් මම මේ තියෙන්නේ බර කිරන තරාදියක්, ඒක උඩ බිත්තරේ රඳවලා මම ඒකට අපි බරක් දීලා බලමු. කොච්චර බරක් යනකම් මේ පද්ධතියට දරා ගන්න පුළුවන්ද කියලා. ඔන්න බලන්න, කිලෝ 3ක්, කිලෝ 4ක්, කිලෝ 5ක්, කිලෝ 6ක් කට ආසන්න එක නම කිලෝ 6ක්. මම ඊට වඩා තද කරන්න යන්නේ. කිලෝ 6ක් වගේ වෙනකන් උනත් මේ විතරේට දරා ගන්න පුළුවන්. හැබැයි මේක මෙහෙම වුණාට, මේ අපි මේ බර මේ විදියට යොදලා මේකට දරා ගන්න විතරේට පුළුවන් උනත් බලන්න, කුඩා ප්‍රදේශයකට මේ විතරේට බලක් අපි මේ අපි බලයක් ලබා දුන්නොත් මොකද වෙන්නේ? ඒක ක්‍රැක් වෙනවා. එහෙනම් හරිම විශේෂ දෙයක් මේක. හරි, මේ ලොකු බරක් ලබ කිලෝ 6කට වඩා වැඩි බරක් දරා ගන්න පුළුවන් වෙන මේ බිත්තරේට මේ පුංචි හැන්දි, මේක ග්‍රෑම් 50ක්වත් මේ බර නැති මේ හැන්දි, මේ මේ මේකට පහරක් දුන්නාම එතකොට බිඳල යනවා. මොකක්ද මේ හරිම අසිරිමත් සිද්ධිය? එහෙනම් පැහැදිලිවම පේන දෙයක් තමයි මෙතන අපේ දැහැමිගේ මන්ත්‍ර බලයට වඩා පොඩ්ඩක් වෙනස් වෙච්ච කාරණාවක්, විද්‍යාත්මක කාරණාවක් මේකේ තියෙනවා කියන දේ. ඒ කියන්නේ මේ බිත්තරේ අපි අතින් තද කරනකොට බින්දෙන්නේ නැහැ. නමුත් මේක අපිට තවමත් බිඳින්න පුළුවන් එක්තරා විශේෂ ආකාරයකට බලය බිත්තරේකට ලබා දුන්නාම. දැන් අපිට ওই මායාවක් වගේ දෙයක් තේරුම් ගන්න බෑ. මොකොච්චර උත්සාහ කරත් ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. නමුත් විද්‍යාවක් එහෙම නෙවෙයි. විද්‍යාවක තියෙන ස්වභාවය තමයි අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. අපි එන උත්සාහ කරපු මේ පද්ධතියක බිඳ වැටීම කියන දේ, න ෆේලියර් ඔෆ් අ සිස්ටම්, යමක බිඳ වැටීම කියන දෙක මේ සංකල්පයක් විදිහට තේරුම් ගන්න. කොහොමද පද්ධති මත බලය යෙදෙන ප්‍රධාන ආකාර මොනවද? ඒ ප්‍රධාන ආකාර මත මේ පද්ධති වල තියෙන ශක්තිය, ඒව දරා ගැනීමේ ශක්තිය කියන්නේ මොකද්ද කියන දේ අපි පොඩ්ඩක් හොයලා බලමු. දැන් මේ පද්ධති මත බලය යෙදෙන විවිධ ආකාර තියෙනවා. මේක ඉතාම සරලව පැහැදිලි කළ දෙන්න මේ පුංචි රෙජි ෆෝම් බෝඩ් එක භාවිත කරලා. ප්‍රධාන ආකාර පහක් අපිට අඳුර ගන්න පුළුවන්. පළවෙනි ආකාරයට අපි කියනවා කම්ප්‍රෙෂන් ස්ට්‍රෙස් කියලා. ඒ කියන්නේ මේ මෙම්බර් එක මත හිතන්න මේක සංපීඩන බලයක් විදියට, දෙපැත්තෙන් සංපීඩනයක් වශයෙන් එදෙන බලය. දෙවෙනි ආකාරය තමයි අපි කියනවා ටෙන්සයිල් ස්ට්‍රෙස් කියලා. ඒ කියන්නේ මේ දෙපැත්තෙන් ඇදීමක් විදියට එදෙන බලය. ඊළඟට අපි කියනවා ටෝෂනල් ස්ට්‍රෙස් කියලා. ඒ කියන්නේ මේක මේ ටෝෂන් එකකට ලක් කිරීම සඳහා. ඒක සිංහල වචනේ කියන්නේ එකපාර දාන්න මම හොයලා දාන්න මේ ටෝෂන් එකකට ලක් කිරීම සඳහා එදෙන බලය. ඊළඟට තියෙනවා බෙන්ඩින් ස්ට්‍රෙස් කියලා. ඒ කියන්නේ දැන් ඉතින් මම මේ දෙකෙන් මම මෙහෙම සපෝට් කරලා ඉන්නකොට මේ මෙම්බර් එක මත මැද්දට බලයක් එදුනොත් පල්ලෙහාට හරි උඩට හරි මේක බෙන්ඩ් වෙන්න උත්සාහ වෙනවා. ඒක බෙන්ඩින් ෆෝස් ස්ට්‍රෙස් කියලා කියනවා. අවසාන වශයෙන් ගත්තාම ෂියර් ස්ට්‍රෙස් කියලා. මේ මෙම්බර් එක මත දෙපැත්තට බලය එදෙනවා. මේක මේ පල්ලෙහාට උඩට ඔය පතිමාරු වෙන්න පුළුවන්. නමුත් එකම බල රේඛා වෙන මේ බල තියෙන්නේ. මේවා තමයි ප්‍රධාන බල වර්ග පහක් මේ පද්ධතියකට යෙදෙන්න පුළුවන්. දැන් මේ විදිහට ගත්තම මේ ලෝකේ තියෙන ඕනෑම මැටීරියල් එකක් සඳහා අපි අර කලින් කතා කරපු විවිධ ආකාරයේ ස්ට්‍රෙසස් ලැබෙනකොට
ඒ මැටීරියල් එකට දරා ගන්න පුළුවන් උපරිම අගයන් තියෙන විවිධ ආකාර සඳහා. ඒ කියන්නේ අපි ගත්තත් කොන්ක්‍රීට් ගත්තොත් කොන්ක්‍රීට් සඳහා මැක්සිමම් කම්ප්‍රෙෂන් ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. ඒ වගේම මැක්සිමම් ටෙන්සයිල් ස්ට්‍රෙන්ත් එකක්. මේ ආතති බලය ලබා ගන්න පුළුවන් උපරිම අගයක් තියෙනවා. බෙන්ඩිං වලටත් එහෙමයි, ටෝෂන් වලටත් එහෙමයි, ඊට පස්සේ ෂියර් වලටත් එහෙමයි. දැන් විවිධ ආකාර දැන් ප්ලාස්ටික් ගත්තාම මේවටත් තියෙනවා. ලී වලට ගත්තාම ඔය ආකාරයේ විවිධ බලයන් තියෙනවා. යම්කිසි මැටීරියල් එකකට ඒ දෙන ලද ඒ යම්කිසි ආකාරයකට දෙන ලද බලය ඒට ඒ දරා ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩි වෙනකොට මොකද වෙන්නේ? මැටීරියල් එක ෆේල් වෙනවා. ඩෝක තමයි සාමාන්‍ය අපි කියන මැටීරියල් එකක් ෆේල් වෙන්න සීක්වෙන් තමයි. එහෙම නැත්නම් මැටීරියල් එක බිඳ වැටීම සඳහා තියෙන අවශ්‍යතාවය. මේ විවිධ වස්තුන් හදලා තියෙන ද්‍රව්‍ය මොකක්ද, ඊට පස්සේ ඒවයි හැඩේ, ඒ වගේ හදලා තියෙන ආකාරය, මේ වගේ කාරණා මත මේ විවිධ පද්ධති වලට දරා ගන්න පුළුවන් උපරිම ස්ට්‍රෙස් එක තීරණය වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ රිජිෆෝම් කියන එකට සාමාන්‍ය සම්පීඩනය සාපේක්ෂ වශයෙන් දරා ගැනීම හැකියාවක් තියෙනවා. මේක තද කරොත් ඒක දරා ගන්න පුළුවන්. නමුත් ඊට සාපේක්ෂව මම මේක මේක අපි ස්ට්‍රෙස් කරොත්, එහෙම නැත්නම් අපි මේ ප්‍රත්‍යස්ත වශයෙන් ඇද්දොත් ඒක බිඳ වැටෙනවා. ඒ වගේම හොඳ ද්‍රව්‍යයක් තමයි ඒ වගේම ස්වභාවයක්, ඒකේ අනිත් පැත්ත තියෙන ද්‍රව්‍යයක් තමයි මේ වගේ කේබල් එකක් ගත්තොත්. කේබල් එකට ලොකු ආතතියක් දරා ගන්න පුළුවන්. නමුත් සම්පීඩනයක් දරා ගන්න කිසිම හැකියාවක් නැහැ. ඉතින් ඒක තමයි සාමාන්‍ය කේබල් වල ස්වභාවය. හොඳ ආතති ගන්න පුළුවන්, කම්ප්‍රෙෂන් එකක් ගන්න බෑ. ඊට පස්සේ අපි වානේ ගත්තොත් වානේ වල ස්වභාවය ඒකයි. දැන් හොඳ ආතති ගන්න පුළුවන්. අපි දන්නවා මේ සිමෙන්ති එහෙම සවිමත් කරන්න ඒ තියෙන මේ ප්‍රත්‍යස්ත ශක්තිය වැඩි කිරීම සඳහා වානෙ යොදනවා. ඒද ලොකු ශක්තියක් මේ ප්‍රත්‍යස්ත වශයෙන් ගන්න පුළුවන්. නමුත් අපි දන්න දෙයක් තමයි අපි මේක කම්ප්‍රෙෂන් එකට ලක් කරොත් මේ වානෙ නැවෙනවා. එහෙම ගිහලා කැඩිලා යනවා. මේක සාමාන්‍ය දෙයක්. දැන් සිමෙන්ති ගත්තාම දැන් උදාහරණ මේ තියෙන්නේ ජිප්සම් කියන සිමෙන්ති වර්ගයෙන් හදලා තියෙන. ජිප්සම් කියන්නේ එක ආකාරයක සිමෙන්ති වර්ගයක්. හදලා තියෙන පදේ දැන් මේ සිමෙන්ති වල සාමාන්‍ය සිමෙන්ති කොන්ක්‍රීට් වගේ දේවල් සාමාන්‍ය ස්වභාවය තමයි හොඳ කම්ප්‍රෙෂන් එකක් ගන්න පුළුවන්. දැන් මම මේක තද කරනවා. ඒක එතකොට ෆේලිය එකක් වෙන ප්‍රමාණය හරි අඩුයි. ලොකු ශක්තියක් ගන්න පුළුවන්. නමුත් මම මේක ඇද්දොත් මොකද වෙන්නේ? මේක ওই විදිහට කඩලා යනවා. මේ ඒ කියන්නේ ප්‍රත්‍යස් ශක්තිය ගන්න හැකියාව අඩුයි. ඒ වගේම මේ විවිධ ද්‍රව්‍ය හදලා තියෙන හැඩය පවා මේකට බලපාන්න පුළුවන්. දැන් අපි ඇලුමිනියම් ගත්තොත් හොඳ කියන්නේ සාමාන්‍ය අපි කියන මොඩරේට් කම්ප්‍රෙසිව් සහ ටෙන්සයිල් ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. නමුත් මේක විශේෂ ෂේප් එකකට දැන් මේ එල් වගේ හැඩයකට මේක ගත්තාම අපිට හොඳ කම්ප්‍රෙෂන් සහ සමහර ඩිරෙක්ෂන් වලට බෙන්ඩිං ස්ට්‍රෙන්ත් එක හොඳ අගයක් තියෙන්න පුළුවන්. නමුත් ටෝෂනල් ස්ට්‍රෙන්ත් එක අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනව නේද මේ විවිධ මේ හදලා තියෙන මේ විවිධ ද්‍රව්‍ය, විවිධ පද්ධති හදලා තියෙන ද්‍රව්‍යයන්, ඒ වගේ හැඩතල, ඒව හදලා තියෙන ආකාරය සහ ඒ මැටීරියල් එක හරීම වැදගත්. යම්කිසි පද්ධතියකට කොච්චර බලයක් දරා ගන්න පුළුවන්ද බිඳ වැටෙන්නේ නැතුව කියන කාරණාවට. දැන් මේ කාරණාව පැහැදිලිව තේරුම් ගන්න අපි බලමු මේ වගේ සරල පද්ධතියක බිඳ වැටීම ගැන. දැන් මේ තියෙන බීම් එකක්, මේක කෙළවරවල් දෙකකින් සපෝට් කරලා තියෙනවා. හිතන්න මම මේ බීම් එක මත බලයක් යෙදෙනවා කියලා. මේ බීම් එක මත මැද්දෙන් මම බලයක් යෙදෙනවා. ඔගලන්ට පේනවද මම මේ බලයේ යෙදීමේදී කාරණා දෙකක් සිද්ධ වෙනවා. පළවෙනියටම ඔගලන්ට පේනවද මේ පල්ලෙහා තියෙන කොටස මේ මම මේ ඉරිවලින් මේක මේ දක්වලා තියෙනවා. මේක තේරුම් ගන්න පැහැදිලි වෙන්නේ මේ බර යෙදෙනකොට, මේ බලයේ යෙදෙනකොට ඔයගලන්ට පේනවාද මේ පල්ලෙහා කොටස එකිනෙකට ඈත් වෙනවා. ඒ කියන්නේ මේ ආතතියකට ලක් වෙනවා. මේ ඇදිලා එහාට යනවා. ඒ වගේම මේ උඩ තියෙන කොටස මොකද වෙන්නේ? එකිනෙකට ලං වෙනවා. ඒ කියන්නේ උඩ තියෙන කොටස කම්ප්‍රෙෂන් එකට, එහෙම නැත්නම් මේ අපි කියන සම්පීඩනයකට ලක් වෙනවා කියලා. දැන් මම මේක මේ දිගටම කරගෙන කරගෙන යනකොට ඔයගලන්ට තේරෙනවා මේක යම් කිසි අවස්ථාවකදී බිඳ වැටෙනවා. ඒ බිඳ වැටෙන්නේ මොකකද? එක්කෝ ආතතියේ, ඒ ආතති බලයට වඩා මේකට දරා ගන්න පුළුවන් උපරිම ආතති බලයට වඩා වැඩි වුණොත්, එහෙම නැත්නම් මේකට දරා ගන්න පුළුවන් උපරිම සම්පීඩන බලයට වඩා මේ කාරණා දෙකෙන් මොකක් හරි මුලින් ළඟා වුණොත් මේ පද්ධතියට මේ පද්ධතිය බිඳ වැටෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍ය පද්ධතිවල බිඳ වැටෙන මේක සරල උදාහරණය. මේ වගේ සියලුම පද්ධතීන් සඳහා මේක තේරුම් ගන්න පුළුවන්.
ඔගොල්ලෝ කලින් දැකපු දෙයක් තමයි මේ වගේ පද්ධතියක් අපි පල්ලෙහාට තද කරනකොට බික බිඳ වැටෙනවා. දැන් මේ රිජි ෆෝම් වල අපි කතා කරපු දෙයක් තමයි සාපේක්ෂ වක්ෂයේ මේකේ සම්පීඩිතය හැකියාව වැඩි. නමුත් මේකේ ප්‍රත්‍යස්තතා හැකියාව ප්‍රත්‍යස්ත බලයක් දරා ගැනීමේ හැකියාව අඩුයි. කොහොමද එහෙනම් මේ වගේ පද්ධතියක් අපි ශක්තිමත් කරන්නේ? අපි ඒක ශක්තිමත් කරන්නේ ඒ අපිට මේක සම්පීඩ බලය නම් ලබා ගැනීමේ හැකියාව වැඩි නමුත් ප්‍රත්‍යස්ත බලය අඩුයි නම් අපිට පුළුවන් ප්‍රත්‍යස්ත බලය ලබා ගැනීමේ හැකියාව වැඩි ද්‍රව්‍යයක් මේකට සම්බන්ධ කරන්න. දැන් මෙතනදී මම වානේ කූරු දෙකක් මේකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පද්ධතියක් වශයෙන් ගත්තාම මේකේ ප්‍රත්‍යස්ත බලය වැඩි වෙනවා. දැන් අපි ඔය අපි කොන්ක්‍රීට් රීන්ෆෝස් කරනවා කියලා මේ වානේ කම්බි දානවා නේද? එහෙනම් මේ වානේ කම්බි දාන්නේ කොන්ක්‍රීට් වල සාමාන්‍ය සම්පීඩිතතාව හැකියාව තමයි වැඩි. නමුත් එහි තියෙන ප්‍රත්‍යස්ත හැකියාව අඩුයි. ඒක නමුත් මේ වානේ කම්බි සම්බන්ධ කිරීම මගින් අපිට හොඳ සම්පීඩ හැකියාවක් වගේම ප්‍රත්‍යස්තතා හැකියාවකුත් ලබා ගන්න පුළුවන් මේ කොන්ක්‍රීට් වලට. ඉතින් අපි මේක පද්ධතිය මෙහෙම දාලා අපි බලමු ඒක එච්චර සරල විදියටම ෆේල් වෙනවද කියලා කලින් දැකපු විදියට. දැන් අපි මේක මේ කලින් මේ විදියටම බලය යොදමු. ඔගලන්ට පේනවා මම ලොකු බලයක් දුන්නත් දැන් මේක අර කලින් කැඩිනා වගේ මේක කැඩලා යන්නේ නැහැ. දැන් ඔගලන්ට පේනවා ගොඩක් මේක පල්ලෙහාට නැමෙනවා. නමුත් අර ප්‍රත්‍යස්ත බලය ලබා ගැනීමේ හැකියාව නිසා මොකද වෙන්නේ? ඒක හොඳට දරා ගන්න පුළුවන්. මේ වෙනවා නේද? ඉතින් මේක තමයි අපි කියන්නේ රීන්ෆෝස් කරනවා කියලා. එතකොට පද්ධතියක ෆේලියර් එක අඩු කරගන්න පුළුවන් එක විදිහක් තමයි මේ පද්ධති රීන්ෆෝස් කිරීම තුළින් මේ පද්ධතිවල ශක්තිය වැඩි කිරීම. එහෙනම් අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි මේ පද්ධතිවල බලය දරා ගැනීමේ හැකියාව බිඳ වැටීමකින් තොරව වැඩි කරන්න පුළුවන් ඒ පද්ධති රීන්ෆෝස් කිරීම තුල. හැබැයි මේ කුරුළු බිත්තරයක් ගත්තත් ඒ කතන්දර ඊට වඩා වෙනස්. දැන් ඔයගලන්ට පේනවා මේ කුරුළු බිත්තරයක පැහැදිලිවම රීන්ෆෝස් කිරීමක් සිද්ධ වෙලා නැහැ. කුරුල්ලෝ බිත්තර දානකොට බිත්තරේ වටේ මේ වානේ රැහන් වැදිලා ඉන්නේ නැහැ. එහෙනම් වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ මේ වගේ මේ පද්ධති ශක්තිමත් කරන. ඒ ක්‍රමය දැන් අපි ඊළඟට අඳුරගන්න යමු. මෙන්න මේ ආකාරයේ පද්ධති ශක්තිමත් කිරීම පිළිබඳව මම ලස්සන උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේ බලන්න මේ තියෙන්නේ කඩදාසියක්. මේ කඩදාසිය පද්ධතියක් වශයෙන් ගත්තොත් ශක්තිය අසින් බර දරා ගැනීමේ හැකියාවද ඉතාම අඩුයි. දැන් ඔයගලන්ට පේනවා මේ කඩදාසියට තමුන්ගේ බරවත් දරා ගන්න බෑ. ඒක පල්ලෙහාට වැටිලා තියෙනවා. නමුත් අපිට පුළුවන් මේ කඩදාසියට සුවිශේෂ හැඩයක් ලබා දීම තුලින්. දැන් මේ වාන්න මම මේක පුංචි වක්‍රතාවයක් මේ කඩදාසියට ලබා දුන්නා. මේ වක්‍රතාවයේ ලබා දීම තුලින් කඩදාසිය වගේ කිහිප ගුණයක් බර පද්ධතියක් උනත් මේ අක්ෂීය දරා ගැනීමක් විදිහට මේ පද්ධතියකට දරා ගන්න පුළුවන්. මේ කුංච කඩදාසි කොළයක්. ඒ කඩදාසියට වඩා කිහිප ගුණයකින් බර වැඩි මේ පෑන දරාගෙන ඉන්නවා. එහෙනම් අපිට ඕක පැහැදිලිවම පේන දෙයක් තමයි මේ ද්‍රව්‍ය වෙනස් කිරීමකින් තොරව ඒ ද්‍රව්‍යයේ හැඩය වෙනස් කිරීම තුළින් අපිට පද්ධති වඩා ඉහළ මට්ටමකට ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. මේ විදිහට අපිට පුළුවන් පද්ධතිවල හැඩය වෙනස් කිරීම තුළින් ඒ වගේ බර දරා ගැනීමේ හැකියාව බිඳ වැටීමකින් තොරව වැඩි කරන්න. උදාහරණයක් විදිහට මේ තියෙන ස්ට්‍රසර්ස් කියන ක්‍රමවේදය. ඒ කියන්නේ අපි මේ ත්‍රිකෝණාකාර හැඩයක් ලබා දෙනවා මේ පද්ධතියෙන්. මේ එකම කඩදාසිය. බලන්න මේ හැඩතලයේ ලබා දීම තුළින් අපිට කඩදාසියේ බර දරා ගැනීමේ හැකියාව වැඩි කරන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ඒ වගේම මේ තියෙන ෆ්‍රේම්ස් කියන එක. අපිට මේ රාමුවක් ලබා දීම තුළින් අපිට පුළුවන් බර දරා ගැනීමේ හැකියාව වැඩි කරගන්න. ඉතින් මේ වගේ ගොඩාක් ක්‍රමවේද අපිට විවිධ ආකාරයේ හැඩතල යම්කිසි මේ වස්තුවකට එහෙම නැත්නම් ද්‍රව්‍යයකට ලබා දීම තුළින් ඒ ද්‍රව්‍යයට වඩා වැඩි බරක් දරා ගැනීමේ හැකියාවක් ලබා දෙන්න පුළුවන්. මේ හැඩය වෙනස් කිරීම තුළින් පද්ධතිවල බර දරා ගැනීමේ හැකියාව වැඩි කරන සුවිශේෂ හැඩයක් තමයි අපි කියනවා ආචස්. එහෙම නැත්නම් ආරුක්කු පද්ධති කියලා කියන්නේ. මේක හරි ජනප්‍රියයි මේ ගොඩනැගිලි ඉදිකිරීම් වල. මේ තියෙන සුවිශේෂ හැකියාව තමයි විශේෂම සම්පීඩන බල. මේ පද්ධතියට දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ මේ පද්ධතිය මත යෙදෙන සම්පීඩන බල මේ රාමුව හරහා
මේ දිගින් දිගටම ගිහිල්ලා පොළොවට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් මේ පද්ධතියට තියෙනවා. ඉතින් මේ බර මේ පද්ධතිය හරහා පොළොවට එමෙ නැත්තම් තියෙන පාදයකට සම්ප්‍රේෂණය කිරීමට ලොකු හැකියාවක් තියෙනවා ආරුක්කු පද්ධති වල. කියන්නේ මේ සම්පීඩන බල දරා ගන්න හරි වැදගත් පද්ධති ක්‍රමවේදයක් විදිහට ලෝකේ ගොඩාක් භාවිතා කරලා තියෙනවා. දැන් අපිට මේක ගොඩාක් තැන්වල දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ පැරණි ගොඩනැගිලි ඉදිකිරීම් වල පාලම් ගත්තාම ඊට පස්සේ පාලම් වල විවිධ ස්වරූප ආරක්කු සහිත විවිධ ස්වරූප තියෙනවා. ඊට පස්සේ ගොඩනැගිලි වල ඊට පස්සේ ඩෝම්ස් වල මේ වගේ විවිධ ආකාර වලට මේ ආරක්කු පද්ධති අපිට දැනගැනීමේ දැකගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට බිත්තරයක් කියන්නේ මොකක්ද? බිත්තරයක් කියලා කියන්නේත් ඇත්තටම එක්තරා ආකාරයක ආරුක්කුවක්. අපි කියනවා මේකට ත්‍රිමාණ ආරුක්කුවක්. එහෙම නැත්නම් ආරුක්කු ගණනාවක් ත්‍රිමාණ තලයේ ගොඩනැගීම නිසා හැදෙන ආරුක්කු පද්ධතියක්. එහෙම නැත්නම් මේකට කියනවා ඩෝම් එකක් කියලා. මේ ඩෝම් එකක් තමයි ඇත්තටම මේ බිත්තරයක් තුළ දකින්න හැකියාවක් තියෙන්නේ. එතකොට මේ ආරුක්කු පද්ධතියට සම්පීඩන බර දරා ගැනීමට හැකියාවක් තියෙනවා වගේම බිත්තරයකට අපි මේ දෙපැත්තෙන් අල්ලලා තද කරනකොට සම්පීඩන බලයක් ලබා දෙනකොට මේ බිත්තරයට හැකියාවක් තියෙනවා. මේ ඩෝම් එකක තියෙන මේ ෂේප් එක නිසා මේ බිත්තර කට්ටහරහා මේ ඇති කරන සම්පීඩන බලය බිත්තර කට්ටහරහා සම්ප්‍රේෂණය වෙනවා සම්පීඩන බල විදියට. මේ රියක්ෂන් ෆෝස් එක මේ දෙපැත්තට ට්‍රාන්ස්ෆර් වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවක ඇති වෙන්නේ සම්පීඩ්‍ය බල නිසා. ආතති බලත් යම් ප්‍රමාණයකට ඇතිවෙනවා ඩෝම් එකක් අපි කියන හූප් ෆෝසස් කියලා. ඒ කියන්නේ මේ බිත්තර කට්ටේ මැද ප්‍රදේශයේ ආතති බල ඇතිවෙනවා තමයි. දැන් මේක කම්ප්‍රෙස් වෙනකොට. නමුත් බහුල වශයෙන් ඇතිවෙන්නේ සම්පීඩ්‍ය බල. එතන බිත්තර කට්ට අපි දන්නවා සිමෙන්ති වර්ගය කැල්සියම් කාබනේට් වල හැදිලා තියෙන්නේ. මේවට අධික සම්පීඩනයක් දරා ගන්න පුළුවන්. නමුත් ආතතියක් දරා ගන්න බැහැ. නමුත් ඇති වෙන්නේ මේ ආකාරයට මේ ෂේප් එකක් තියෙන නිසා මේ බිත්තරය මත ඇති වෙන්නේ සම්පීඩ්‍ය බලයි බහුල වශයෙන්. ඒතර සම්පීඩ්‍ය බල ප්‍රධාන වශයෙන් දරා ගන්න මේ ඇතිවන මේ බලය සම්පීඩණය වශයෙන් ඇතිවන නිසා මේ බිත්තර කට්ටට ඒ බලය දරාගෙන බිඳ වැටීමකින් තොරව තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් අපි දැකපු දෙයක් තමයි මේ සම්පීඩනයක් වශයෙන් මේ දෙපැසට දෙන බලය දරා ගන්න හැකියාවක් බිත්තරයට තිබුණාට මේ යම්කිසි කුඩා ස්ථානයකට දෙන ලද පොයින්ට් ෆෝස් එකක් එහෙම නැත්නම් එක ස්ථානයකට දෙන ලද සුවිශේෂ බලයක් නිසා මේ සිදුරුවීමක් වෙන්න එහෙම නැත්නම් බිඳ වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ආචස් වල තියෙන එක්තරා ස්වභාවයක්. දැන් මේකත් මට ආදර්ශනය කරලා කියන්න පුළුවන්. අපි දැක්කා මේ ලොකු බලයක් අපිට මේක දෙනකොට අපිට මේ සම්පීඩනයක් වශයෙන් අපි මේක මේ හොඳට පැතිරුණු බලයක් දෙනකොට ආරක්කුවකට දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් හිතන්න ආරක්කුවකට අපි යම්කිසි ස්ථානයකට පොයින්ට් ෆෝස් එකක් දෙනවා. එතකොට මොකද වෙන්නේ? ආරක්කුව ගොඩක් ප්‍රත්‍යස්ත බල එහෙම නැත්නම් ආතති බල ගොඩනැගීමේ ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාව මොකද වෙන්නේ? බිත්තරයකට ආතති බල ලබා ගැනීම බිත්තරේ අපි තියෙන කට්ට ඇවිල්ලා මේ සම්පීඩනය තමයි ඒකට ගොඩක් දරා ගන්න පුළුවන්. නමුත් ආතතිය මේ වගේ එක ස්ථානයකට පොයින්ට් ෆෝස් එකක් විදිහට ලබා දෙනකොට ආතති බල බහුල වශයෙන් මේ කට්ටේ ගොඩනැගෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක මොකද වෙන්නේ? බිත්තරේ හිල් වෙලා එහෙම නැත්තම් කැඩෙන්න පුළුවන්. දැන් මේක ඇත්තටම අවශ්‍යයි. මොකද අපි දන්නවා බිත්තරයක් ඇතුළේ ඉන්නේ සතෙක්. ඒ සතා ජීවියා වැඩුණායින් පස්සේ යාට එළියට එන්න අවශ්‍යයි. ඒ වගේම එයා ඇත්තටම පහර දෙන්නේ පල්ලෙහා ඉඳලා. ඒ වගේ අවස්ථාවක මේ පොයින්ට් ෆෝස් එකක් විදියට පල්ලෙහායින් ආරක්කුවට දෙන බලය වේගෙන් මේ පද්ධතිය දුර්වල කරලා ඉදිරියට මේක කඩාගෙන ඒ සතෙක්ට එළියට එන්න පුළුවන් විදිහට හැදලා තියෙනවා. ඒකත් අනිවාර්ය අවශ්‍යතාවයක් නේද? මේ බිත්තරයක් තිබිලා ඒ සතාට එළියට එන්න බැරි නම් ඒක වැඩකුත් නැහැ. ඉතින් යන්නේ මේ විදිහට මේ ස්වභාවික පද්ධතිවල මේ වගේ ඉතාම ලස්සනට මේ පද්ධති ගොඩනැගිලා තියෙනවා. ඒ වෙන් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්නත් තියෙනවා. එහෙනම් ඕගලන්ට පැහැදිලි වෙනවා ඇති මේ බිත්තරයක් අතින් අපිට පොඩි කරලා කඩන්න බැරි. ඒ මේ මායාවක් ඉඳලා හරි මන්තරයක් හරි මොකක් හරි ගුරුකමක් ඉඳලා නෙමෙයි. ඒකට හේතුව තමයි මේ බල යෙදින ආකාර ඒ පද්ධති වලට දරා ගන්න පුළුවන් විදියට ඒ වගේ හැඩය සකස් වීම. ඉතින් කෙසේ වුණත් අපිට හොඳ මාතෘකාවක් කතා කරන්න මේක අවස්ථාවක් වුණා. ඉතින් ඒකට අපි සතුටු වෙන්න ඕනේ. ඉතින් මම නැවත හිතනවා නැවත කියන වැදගත්ම දෙයක් තමයි මේ විද්‍යාව ගණිතය දර්ශනවාදය මේ සංකල්ප පැතිරිලා නොයන සමාජයක
මේ වගේ කාරණා පතුරවමින් මේ මිත්‍යාවට රජ කිරීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක විවිධ ආකාර විවිධ මට්ටම් වලින් තියෙනවා. අපේ සමාජය තුළ, අපේ සමාජ ක්‍රමයේ තුළ, අපේ දේශපාලන ක්‍රමයේ තුළ, අපේ ආර්ථික ක්‍රමයේ තුළ, අපේ විශ්වාස ක්‍රමයේ තුළ ඒක පැතිරලා තියෙනවා. මේක නිසා අපි රටක් සමාජයක් විදිහට අපේ සම්පූර්ණ විභවයට ළඟා වීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක අපිට අවශ්‍ය නැහැ. අපිට ඊට වඩා අපිට අවශ්‍ය ඉදිරියට ගමන් කරන සමාජයක්. ඉතින් ඒ සඳහා අපි තවත් අඩිතාලමක් වෙනත් වීඩියෝ එක සරල ආකාරයෙන් දමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට.